ආයුබෝවන් ජයග්‍රාහි සුබෝදෑසනක් දුවේ පුතේ. අදත් අපි සෝදානම් තවත් සිංහල පාඩමකින් ඔබව මුණගැහෙන්න. එහෙම නැත්නම් සාහිත්‍ය පාඩමකින්. එදා වගේම අදත් පාසලේ කාලච්ඡේද මාරු වෙනකොට අපි හරිම නොයවසිල්ලෙන් බලාගෙන ඉන්නේ පන්ති කාමරයට කොයි වෙලාවෙද සාහිත්‍ය ගුරුවරයා එන්නේ කියලා. ඒකට හේතුව තමයි සාහිත්‍ය ගුරුවරයා හරහායි අපේ ජීවිතයට මානව දයාව, ආදරය, එහෙම නැත්නම් ජීවිතාබෝධය ටික ටික කාන්දු වෙන්න පටන් ගන්නෙ. ඒ හරහායි වෙඩරු පිටක් මෙන් මොලොක් වෙන හදවතක් අපි තුලට දායාද වෙන්නේ. එවැනි මිනිසෙක් තමයි සමාජයට ඕන කරන්නේ. ඒ නිසා ජාතික පාසලේ වගකීම වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයට ඔබව සූදානම් කරනවා වගේම ශික්ෂණයකින් යුතු මානව දයාවෙන් යුතු මිනිසෙකු බිහි කිරීමයි. ඒ නිසයි සාහිත්‍ය පාඩම හුඟක් වැදගත් වෙන්නේ. ඒ නිසා අද අපි සූදානම් වෙන්නේ ජීවිතේට මේ දේවල් වටින දේවල් දායාද කරන සාහිත්‍ය ඇසුරු කරන්නේ කොහොමද? නිවැරදිව මේ ගුණාංග ජීවිතයට දායාද කරගන්න නම් අපි පද්‍ය කොහොමද හරියට රසාස්වාදය කරන්න ඕනේ? ඒකට මඟ පෙන්වන්න ඕනනේ. ඒ හොඳ මඟ පෙන්වීමක් ලබා දෙන්න නිරන්තරයෙන්ම දරුවන්ගේ ආදරය නොමදව දිනාගත්ත සාහිත්‍ය ගුරුවරු දෙන්නෙක්ට අපි අදත් ආරාධනා කළා ජාතික පාසලට. හිටපු සහකාර විදුහල්පති, එවැගේම ප්‍රවීණ දේශකයෙක් වන ශාස්ත්‍රපති ධර්මදාස රත්නායක ගුරුතුමාට, එවැගේම විෂය නිර්දේශ කමිටු සමාජික පෙළපොත් ලේඛක මණ්ඩල සමාජික ශාස්ත්‍රපති අරුණ වේරගල ගුරුතුමාටත් ආරාධනා කළා. ආයුබෝවන් ගුරුතුමනි. ආයුබෝවන්. එවැගේම අද පාඩම තවත් රසවත් කරන්නට අපි ආරාධනා කළා හොරණ රාජකීය විද්‍යාලයේ විෂ්මි තරුෂා හෙට්ටිආරච්චි දේනියට. ආයුබෝවන්. හොඳයි, එහෙනම් අපි පාඩම ආරම්භ කරමු. අද සාහිත්‍ය පාඩමේ මූලාරම්භය ලබා ගන්නේ අපේ අරුණ වේරගල ගුරුතුමා. ගුරුතුමනි. ඔව්, ආදරණීය දුවේ පුතේ, රසාස්වාදය අද අපේ මාතෘකාව පද්‍ය රසාස්වාදය. රසාස්වාදය කියන වදන රස ආස්වාදය යන පද දෙක සන්ධි වී සෑදෙන්නේ. මේ අර්ථය වෙන්නේ රස විඳ ගැනීම, රස විඳීම. වැලිවිටියේ සෝරත හාමුදුරුව ශ්‍රීසු මංගල ශබ්දකෝසේ ආස්වාද කියන වදනට ලබා දෙනවා විඳීම, සැපය කියන අර්ථ. රස විඳ ගැනීම කියලා තුන්වහන්සේ ලියනවා. මෙහි අර්ථය තමයි සරල අරුත රස විඳ ගැනීම. දැන් අපි සාහිත්‍ය නිර්මාණයක්, පද්‍ය පන්තියක්, කවියක් රස විඳලා අපේක්ෂා කරන්නේ කුමක්ද? අපි අපේක්ෂා කරනවා මේ නිර්මාණය රස විඳලා ආනන්දයක් නැත්තම් සතුටක්, උඩි උද්දාමයක්, ප්‍රීතියක් අත්පත් කර ගැනීම. එයින් අපේ අපේක්ෂාව අවසන් වෙන්නේ නැහැ. අවසාන පරමාර්ථය වෙන්නේ ආනන්දයෙන් ප්‍රඥාව කරා අපිව රැගෙන යාම තමයි මේ සාහිත්‍ය නිර්මාණයක අපි බලාපොරොත්තු වෙන මූලික ප්‍රතිලාභය. දැන් යම්කිසි කවියක් කියවුවහම මේ කවිය කියවුවට පස්සේ අපේ මනසේ තමයි මේ ක්‍රියාවලිය ඇතිවන්නේ. ඒ නිසා අපි කියනවා රසාස්වාදය මානසික ක්‍රියාවලියක් කියලා. මේ මනසේ ඇතිවන විපර්යාසය හඳුන්වන විශේෂ නමක් සාහිත්‍යයේදී තිබෙනවද? ඔව්. ඒ විශේෂ වචනය තමයි චමත්කාරය කියලා හඳුන්වන්නේ. දැන් චමත්කාරය කියලා අපි සරලව දක්වන්නේ හිත මත් කිරීමේ ගුණය පමණක් නෙමෙයි. දැන් කිසියම් පද්‍යයක් කියවලා එයින් හටගන්න විශ්මයක්, විමතියක්, ඉන් අනතුරුව කිසියම් ප්‍රතිලාභයක් අපිට ලැබේ කියලා අපි අපේක්ෂා කරනවා. ඒ නිසා සාහිත්‍ය රසවින්දනයකදී පළමු පියවර වන්නේ සාහිත්‍ය කෘතියක්, කවියක් රසවින්දා, එයින් චමත්කාරයක් හටගන්නවා. මේ චමත්කාරයෙන් අනතුරු අපි තුල කුමක් හෝ දෙයක් සිද්ධ වෙනවද? ඔව්, අපි අත්පත් කරගන්නවා විශේෂ ප්‍රතිලාභයක්. ඒ ප්‍රතිලාභය තමයි අපිට දැනෙනවා මේ කවිය කියවුවට පස්සේ, මේ පද්‍ය රසවින්දාට පස්සේ ආධ්‍යාත්මිකව අපි පෝෂණය වෙච්ච බවක්, යම් ප්‍රමාණයක් ඉදිරියට ගිහිල්ලා තිබෙන බවක්, කිසියම් සංවේදී බවක් අපිට දැනෙච්ච ගතියක්, ජීවිතය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබිච්ච බවක් දැනෙනවා. එය අපි හඳුන්වනවා ආධ්‍යාත්මික පෝෂණය කියලා. මේ චිත්ත පාරිශුද්ධය කියලත් අපේ සාහිත්‍ය පෙරදිග විචාරයේ කියවෙනවා. දැන් මේ සාහිත්‍ය නිර්මාණ මේ සියල්ල මේ කාරණාවට ගොනු කරගත්තාම පේනවා සාහිත්‍ය කියන්නේ දුවේ පුතේ සාමාන්‍ය දෙයක් නෙමෙයි. සාහිත්‍ය කියන්නේ අපි අත්පත් කරගන්න සුවිශාල ධනයක්. මේ අසිරිමත් ධනයේ ප්‍රතිලාභය තමයි මේ රසවින්දනය හරහා අපි ලබා ගන්නේ. දෙවන පරාක්‍රමබාහු රජතුමා කෞසලුමින ආරම්භයේදී මේ අදහස කියාපානවා. ඒ අදහස කියාපාන්නේ මෙන්න මේ කවියෙන්.
දෙවන පරාක්‍රමබාහු රජතුමා ලියනවා සරසවිය බැලුමෙසෙක්නි වෙත්වා කිවිදනු පෙදෙහි රසහව විඳුනා දෙනෙතා ඉතා දුලබු සාහිත්‍ය නිර්මාණයක් බිහිකිරීමේ කාර්යයටත් වඩා රසවිඳීම විශේෂ බව දෙවන පරාක්‍රමබාහු රජතුමා අතිශයෝක්තියකින් මෙහිදී කියනු. මෙහි කියන්නේ සරසවියගේ බැලුම් මාත්‍රයක් ලැබුණත් සාහිත්‍ය නිර්මාණයක් සිදු කරන්න පුළුවන්. නමුත් මේ පද්‍ය රසහව් විඳින රස භාවයන් විඳ ගන්න පුද්ගලයෝ ඉතා දුර්ලභ බව. ඒ නිසා අපි වෙරදිග සාහිත්‍යය කියනවා මේ රස විඳින්න අදාළ ගුණය තියෙන අයට වාසනා ගුණයක් පිහිටා තිබෙනවා කියලා. ඒ නිසා සාහිත්‍ය නිර්මාණය රස විඳීම වාසනා ගුණයක්. ඔබට සිංහල සාහිත්‍ය සංග්‍රහය නමැති පොත ලබා දී තිබෙනවා. ඒ පොතේ අර්ධයක් පාඩම්. පාඩම් 16න් හරියට අර්ධයක් කොටසක්ම පද්‍ය පාඩම් සඳහා වෙන් වෙනවා. ඒ නිසා මෙහි අපේක්ෂාව වන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික ප්‍රතිලාභය ඔබ ඉතා මැනවින් අත්පත් කරගනී කියන දේ. හොඳයි. එහෙනම් ඒ රසය විඳින ගමන් විභාගයට සූදානම් කරවීමේ අරමුණින් අපි දැන් හොයා බලමු රත්නායක ගුරුතුමා, අපේ දරුවෝ මොනවද අවධානය යොමු කරන්න ඕනේ පද්‍ය රසාස්වාදයේදී? ඔව්, දුවේ පුතේ, අපේ අරුණ ගුරුතුමා ඔබට පැහැදිලි කළ ආකාරයටම ඔබට පද්‍ය පන්තීන් 8ක් මෙවර විභාගයට පෙනී ඔබට පද්‍ය පන්තීන් 8ක් නියමිත වෙලා තිබෙනවා. මේ පද්‍ය පන්තීන් 8 පුරාතන පද්‍ය සාහිත්‍යය හෝ එහෙම නැත්නම් නූතන පද්‍ය සාහිත්‍ය ආදි වශයෙන් ඔබට වර්ගීකරණය කරගන්න පුළුවන්. මේ කුමන වර්ගීකරණයක් යටතේ බෙදීමක් යටතේ සලකා බැලුවත් දුවේ පුතේ යම් පද්‍ය නිර්මාණයක් රස විඳීමේදී එහෙම නැත්නම් පද්‍ය පන්තියේ කියවලා ඒ පිළිබඳව යමක් පිළිතුරු ලිවීමේදී අපට දුවේ පුතේ රසාස්වාදය යන වචනය ඉතා වැදගත් වෙනවා. පද්‍ය රසාස්වාදයක් කියන්නේ මොකක්ද? සැබවින්ම දුවේ පුතේ ඔබේ පන්ති කාමරයේ ඔබට නියමිත මූලික පද්‍ය පන්ති 8ට අමතරව ඔබ ජීවිතයේ ගීතයක් ගායනා කරනවා කියන්නේ ගීතයක් ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කලින් පස්සේ ඔබට යම්බඳු හැඟීමක් ඇති වෙනවා. මේ සියල්ලම වැටෙන්නේ රසාස්වාදයට. මොකද්ද දුවේ පුතේ රසාස්වාදය කියලා කියන්නේ? යම් පද්‍ය නිර්මාණයක් කියවා ඒ තුලින් තමා තුළ ඇතිවන හැඟීම තවදුරටත් මෝහත් වෙමින් නැවත නැවතත් පෝෂණය වෙමින් ඇතිවන්නා වූ හැඟීම අර කාව්‍ය නිර්මාණයේ අරබයා. ඒක තමයි දුවේ පුතේ රසාස්වාදය කියලා කියන්නේ. කෙසේ වෙතත් යම් පද්‍ය නිර්මාණයක් ඔබ රස විඳින්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ ආස්වාදය කරන්න බලාපොරොත්තු වෙනවා නම් මූලික කරුණු කාරණා කිහිපයක් ඔබ දැනගත යුතු වෙනවා. එන් පළමුවෙන්න තමයි කොහොමද අපි පද්‍ය නිර්මාණයක් රසාස්වාදය කරන්නේ? කොහොමද ඒ සඳහා පිළිතුරක් ගොඩනගන්නේ? මූලික වශයෙන්ම දුවේ පුතේ ඒ පද්‍ය නිර්මාණය කිරීම සඳහා කවියා උපයුක්ත කොටගත්ත, කවියා භාවිත කොටගත්ත, කවියා යොදාගත්ත අරමුණ, එහෙමත් නැත්නම් අත්දැකීම, එහෙමත් නැත්නම් කවියාගේ වස්තු විශේෂ, එහෙමත් නැත්නම් පුතේ තවත් වචනයක් අපි කියනවා කවියා විසින් උපයුක්ත කොට ගන්නා ලද ධාරණාව, මෙන්න මේ පිළිබඳව ඔබට හැඟීමක් ඒ කාව්‍ය නිර්මාණය තුළින් ඇති කරගන්නට පුළුවන් වෙන්න ඕන. අරමුණ කුමක්දයි හොඳින් විස්තර කරන්නට පුළුවන් වෙන්න ඕන. දෙවනුව දුවේ පුතේ ඔබට පුළුවන් වෙන්නට ඕන එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා කවියා යොදාගත් උපක්‍රම. එය භාෂාව වෙන්න පුළුවන්, කවියාගේ ආකෘතිය වෙන්න පුළුවන්, කවියාගේ දෘෂ්ටි කෝණය, කවියා විසින් උපයුක්ත කොට ගන්නා ලද උපමා අලංකාරාදී වූ අනෙකුත් කාරණා. ඒ වගේම අවසන් වශයෙන් ඔබට කියන්නට පුළුවන්කම තියෙනට ඕන මේ කාව්‍ය නිර්මාණය සමස්තයක් වශයෙන් ගත්තහම සාර්ථකද අසාර්ථකද, එහෙමත් නැත්නම් ඔබ තුළ යම් ආකාරයක අලුත් මානයක්, අලුත් දැක්මක්, අලුත් හැඟීමක් අර ප්‍රස්තුතයේ අර අරමුණ හරහා ඇති වුණාද යන්න. දල වශයෙන් ගත්තහම මේක තමයි රසාස්වාදය කියලා කියන්නේ. කෙසේ වෙතත් දුවේ පුතේ මෙහිදී ඔබ පද්‍ය නිර්මාණයක් රසාස්වාදය කිරීමේදී මූලික වශයෙන් මා කියූ කරුණුවලට මූලික වශයෙන් මෙන්න මේ කරුණු ගැනත් අවධානය යොමු කරන්නට ඕන. ඒ තමයි 1 අපූර්වත්වය. ඒ වගේම 2 අර්ථවත් භාවය. 3 සෞන්දර්යය. 4 භාෂාව. 5
කාව්‍යා ලංකාර කියන කාරණා පිළිබඳව දුවේ පුතේ ඔබ දැනගෙන ඉන්නට ඕන. මොකද්ද දුවේ පුතේ? මේන් පළමුවෙනි කාරණේ මා පැවසු අපූර්වත්වය. අපූර්වත්වය කියලා කියන්නේ පෙර නොවූ විරු තත්ත්වයක් ඇතිවීම. ඔබ සමහිත ගීතයක් ඇහුවහම දවස මුළුල්ලේ මේ ගීතේ වරින් වර මුමුණනවා වෙන්නට පුළුවන්. ඒ මොකද ඔබේ සිත තුළ යම් පෙරලියක් ඇති වෙනවා ගීතේ අරබය. අන්න ඒ වගේ පෙර නොවිරු මානයක්, පෙර නොවිරු දැක්මක්, හැඟීමක් ඇති වෙන නන්දුවේ පුතේ අපට ඒකට කියන්නට පුළුවන් අපූර්වත්වය කියලා. ඊළඟට අර්ථවත් භාවය. අප ඉදිරිපත් කරන ප්‍රස්තුතය, මාතෘකාව කිසියම් ආකාරයක අර්ථානුකූල ප්‍රකාශනයක්, කිසියම් ආකාරයක සහෘදයාගේ හිත තුළ අලුත් තත්ත්වයක් ඇති කරන්න පුළුවන් විදිහ ප්‍රකාශනයක් දෙන්න ඉතා වැදගත් වෙනවා. ඊළඟට සෞන්දර්ය පිළිබඳවත් අප සලකා බලන්නට ඕන. නිකම්ම කතා කරන භාෂාවම නෙවෙයි අපි යොදාගන්නේ, සෞන්දර්යාත්මක යෙදීමක් යොදන්නට ඕන. භාෂාව කාව්‍යමය භාෂාවක් විය යුතු වෙනවා. හැබැයි මෙහිදී වරදව වටහා ගන්නට එපා. ඒ කාව්‍යමය භාෂාවක් වම සමහරු හිතනවා අලංකාරාත්මක වැකි වචන දැම්මොත් කවිය කියලා. නෑ, ඔබ යොදාග අපි යොදාගන්නා මාතෘකාවට අදාළව ගැලපෙන භාෂාවක් යොදලා ව්‍යංගාර්ථ වලින් පරිපෝෂණය කරලා තිබෙනවාද යන්න. ඒ වගේම කාව්‍ය අලංකාර, ඒ පිළිබඳව අපි ඉදිරියේදී කතා කරනවා. කවියක් රසස්වාදයේදී කවියක් සුන්දර වීමට, වටිනාකම වැඩිවීමට අලංකාර ඉතා වැදගත් වෙනවා. ඔව්, කාව්‍ය අලංකාර අපි ප්‍රධාන වශයෙන් බෙදා ගන්නවා කොටස් දෙකකට. මේ කොටස් දෙක තමයි අර්ථාලංකාර, ශබ්දාලංකාර. මෙය ආදරණීය දුවේ පුතේ ඉතා පහසුවෙන් ඔබට තේරුම් ගන්න, අර්ථපූර්ණත්වයට, අර්ථයට අදාළ අලංකාර අර්ථාලංකාර කියලා අපේක්ෂා කරනවා. මේ අර්ථාලංකාරයන්හි අවසාන අපේක්ෂාව කුමක්ද? අර්ථය පූර්ණත්වයට පත් කිරීම, අර්ථපූර්ණ නිර්මාණයක් බිහි කිරීම. ඒ සඳහා යොදා ගන්න අලංකාර අර්ථාලංකාර ලෙස වෙන් කරනවා. දෙවැන්න ශබ්දාලංකාර. ශබ්දාලංකාර කියා හඳුන්වන්නේ කවියක ශබ්ද මාධුර්ය, ශබ්දයේ මිහිරි බව. ඒ ශබ්දයේ තියෙන අලංකාරිත රිද්මයක් ඇති කරගන්න අලංකාරයන්, එය ශබ්දාලංකාර කියලා අපි හඳුන්වනවා. දැන් අපි බලමු ප්‍රථමයෙන් මොනවාද අර්ථාලංකාර නම් වශයෙන් වෙන වෙනම. ප්‍රථමයෙන් උපමාලංකාරය, බොහොම ජනප්‍රිය, හැම කවියෙක්ම භාවිත කරන සුලභ අලංකාරයක් මේ උපමා අලංකාර. දෙවැන්න රූපකා අලංකාර. තෙවැන්න ස්වභාවෝක්ති අලංකාරය. සිව්වැන්න අතිශයෝක්ති අලංකාරය. පස්වැන්න සමාශෝක්ති අලංකාරය. හයවැන්න උත්ප්‍රේක්ෂා අලංකාරය. ඇත්තටම අලංකාර මේ පමණකින් අවසන් වන්නේ නැහැ. සීබස්ලකර කතුවරයා මේ අලංකාර 30 ගණනක් දක්වනවා. අපි සාමාන්‍ය පෙළ දරුවෙකුට අවශ්‍ය කරන ප්‍රමාණයට තමයි මේ අලංකාර සාකච්ඡා කරන්නේ. දෙවැන්න ශබ්ද අලංකාර. ශබ්ද අලංකාර මොනවද? අනුප්‍රාසය, එලි සමය, විරිත. මේවා අර ශබ්ද මාධුර්යයට අදාළ අලංකාර. අපි දැන් මේ අලංකාර වෙන වෙනම බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්න. රත්නායක ගුරුතුමා, අපි අතරින් උපමා අලංකාර පිළිබඳව කතා කරමු. ශබ්දාලංකාර සහ අර්ථාලංකාර අතරින් දුවේ පුතේ, අර්ථාලංකාරවල වැදගත්ම කොටසක් තමයි උපමා අලංකාරය. අපේ ජීවිතේ බොහෝ විට පාවිච්චි වෙන දෙයක් තමයි උපමා අලංකාරය. යම් වස්තුවක් හෝ යම් ක්‍රියාවක් තවත් වස්තුවකට හෝ ක්‍රියාවකට සමාන කොට දැක්වීම තමයි දුවේ පුතේ උපමා අලංකාරය කියලා කියන්නේ. එතකොට මේ උපමාව ඔබට හඳුනා ගැනීමට පහසු වෙන දෙයක් තිබෙනවා. ඒ තුළ මෙන්, සේ, වැනි, විලස, වාගේ, බඳු, අයුරු වැනි සමානාර්ථවාචී නිපාත පද දකින්නට ලැබෙනවා. මූණ හඳ වගේ කිව්වා. ද මූණ හඳ වගේ. එතකොට වගේ කියන නිපාත පදයේ තිබෙනවා. එතකොට මූණ කියන එක උපමේ හැටියට තියෙනවා, හඳ කියන එක උපමාව හැටියට ඔබට දැක ගන්නට පුළුවන්. කොහොම වුණත් අප මේ පිළිබඳව විමසා බැලීමේදී විශ්මිදුව මං හිතනවා ඔබට අවස්ථාවක් තිබෙනවා. රූරසේ අඳිනාලෙසේ අත් ලෙල දිදී විදු ලිය පබා රන් රසෙක් වන ලෙසේ වෙන නාදනුපා තබ තබ
ලබා කම්පසේ දෙන සරලෙසේ දෙස බල බලා නෙතා ගින් සබා මම් කෙසේ පව සම්මෙසේ වර සුරලඳුන් දුන් රඟ සුබා ඔබට විභාගයට නියමිත බුත්තිලකාව්වේ එන පද්‍යයක්. එහි බලන්න දුවේ පුතේ රූ රැසේ අඳිනා ලෙසේ එක උපමාවක් දකින්නට ලැබෙනවා. ඒ වගේම දෙවැනි පේලේ තිබෙනවා රන් රසේ එක් වන ලෙසේ කියලා. තුන්වැනි පේලේ තිබෙනවා කම් පසේ දෙන සැර ලෙසේ කියලා. මෙන්න මේ ආකාරයට උපමා යෙදීමෙන් ඒ කවිය ඉතාමත්ම සුන්දර භාවයට පත් වෙනවා. හොඳයි, අපි ඊළඟට කතා කරමු රූපකාලංකාර පිළිබඳ වර්ණගුරුතුමා. ඔව්, රත්නායක ගුරුතුමා පැහැදිලි කරපු උපමාවකදී භාවිත වන උපමාවාචී නිපාත. ඔය මෙන්, සේ, වැනි, බඳු, ලෙස, අයුරු, විලස වගේ එව් ආදී නිපාත. එම නිපාත නොමැතිව, ඒ උපමාවාචී නිපාතයේ නොමැතිව එක එල්ලේ සමාන කොට දැක්වීම අපි රූපකයක් කියලා හඳුන්වනවා සරලව. දැන් අපි උපේ සාහිත්‍ය පෙළපොත සාහිත්‍ය සංග්‍රහයත් එක්ක නිදසුන් කීපයක් අරගෙන සාකච්ඡා කරමු. 11 ශ්‍රේණියට නිර්දේශිත පද්‍ය සංග්‍රහයක් තිබෙනවා, පද්‍ය පාඩමක් වත්සානේ නමින්. මේ වත්සානේ දකින්න ලැබෙනවා මෙබඳු තැනක්. මේ අපි උදාහරණයකට ගන්න පද්‍ය පාඨයේ රූපකයක් තිබෙනවා. ස්නේහය පිරී ගිය ඔබ නයන නිල් පොකුණ දිය නිලන වැසි සමේ රැලි නගා උතුරාය. දැන් ආදරණීය දුවේ පුතේ ඔබට පෙනෙයි නයන නිල් පොකුණ යන්න වෙනම වර්ණයකින් දැක්වෙනවා. ඉතින් නයන නිල් පොකුණ කියන කොටස රූපකයක්. දැන් නයන යන්න නිල් පොකුණක් වගේ කිව්වොත් ඔක උපමාවක්. දැන් නයන නිල් පොකුණ කියලා ඍජුව පැවසු විට නිපාතවලින් තොරව එය රූපකයක් වෙනවා. දැන් තවත් අපි උදාහරණයක් ගත්තොත් මහගම සේකර විසින් රචනා කරන ලද පද්‍ය පාඩමක් ඔබට නිර්දේශිතයි, දෑතේ කරගැට සිඹ සනසන්නට නමින්. ඒ පද්‍ය පාඩමේ තියෙනවා මෙන්න මෙබඳු තැනක්. දහදිය මුතු වැට මල් වරුසාවී කරල් බරින් පීදී වැගිරේ. දහදිය මුතු වැට කියන්නේ රූපකයක්. දැන් දහදිය මුතු වැට වගේ කියන්නේ කෙලින්ම දහදිය මුතු වැට. එතකොට එය රූපකයක්. දැන් තවත් නිදසුනක් ගත්තොත් එහෙම ගුත්තිලකාව්‍යේ දෙවන කවිය කියනවා මේ නොදැනම තමා බල මේ වැඳරද පදකමල දෙසක මූසිලයාද උන් කල කියලා. දැන් මෙහි තියෙන තුන්වන පේලියේ පදයක් වැඳ රද පද කමල. පද කමල යන්න රූපකයක්. පද කමල යන්න රූපකයක්. මෙලෙස අපි රූපක වඩා අලංකාරිත භාෂාලංකාරයක් එය වටහා ගැනීම නිරවුල් කරගන්න දුවේ පුතේ අර උපමාවාචී නිපාතයෙන් තොරවයි ඔබේ තේරුම් ගත යුත්තේ. හොඳයි, පද්‍ය තුල රසය මවන තවත් අලංකාරයක් තමයි ස්වභාවෝක්ති. රත්නායක ගුරුතුමා මොනවද? දුවේ පුතේ, දැන් ස්වභාවෝක්ති අලංකාර ස්වභාව යම පවත්නා ආකාරයෙන්ම ඒ විදිහටම අපට පුළුවන් නම් සුන්දර ආකාරයකින් ප්‍රකාශ කරන්නට. තවත් විදිහකින් කියනවා නම් අර්ථාලංකාර සඳහා යොදා ගන්න ලබන උපමා රූපක ආදී වූ අලංකාර යොදන්නේ නැතුව ස්වාභාවික ආකාරයෙන්ම ප්‍රකාශ කරන්නට පුළුවන් නම් එයට අපට කියන්න පුළුවන් ස්වභාවෝක්ති අලංකාර කියලා. මිස්වි අපිට පුළුවන් වේ තවත් කවියක් ඒකට ගැලපෙන එක. කුලින් කුලම සිහිලඹ වැහෙන කඳුරුය දොලින් දොලම කල්යල් කන කුඹුරුය පලින් ගෙවතු මැඳුරුය පෙලින් පෙ
නේරුය ඔව් දුවේ පුතේ අසන්නාගේ සිත තුළ සුන්දර වූ ගම් පියසක් සුනිල ජල ධාරාවන් වී ඇති විසෙන ඒ වගේම සුන්දර ගෙවතු වලින් අලංකාර වුණු කුඹුරු වලින් යුක්ත වුණු ගම් පියසක් පිළිබඳව චිත්‍රය මැවෙන්නේ ස්වාභාවික තත්වයන් මතමයි කවියා වෙනත් අලංකාර කිසිත් භාවිතා කොට නැහැ දැන් ඔබට මග විසිතුරු පාඩමේ එන අගපිපි මල් මලිගියලිය කැලේයා වග බැඳහෙන රජහසපුල් විලේයා ළඟ තුරුමල් ගිලිහෙන රුණ උලේයා මග බැසයව පල හෙළවැලි තෙලේයා වැනි තැනකත් මේ අලංකාරයේ දකින්නට පුළුවන් මේ ස්වභාවෝක්ති අලංකාරයේ වගේම තවත් වැදගත් අලංකාරයක් තිබෙනවා ඒ තමයි අතිශයෝක්ති අලංකාරය ඒ කියන්නේ තියෙන දේ උවමනාවටත් වැඩියෙන් වැඩි කරලා කියන එක මම හිතන්නේ මේක නම් අපේ සමාජයේ වැඩිපුර තියෙනවා වැඩිපුරම කියන එක උනාට වඩා වැඩිපුර කියලා අලංකාර දාලා ඒ සිය ගුණයකින් වැඩි දියුණු කරනවා හැබැයි ඊට වඩා වෙනස් ආකාරයකට දුවේ පුතේ අපේ කවියන් අපේ නිර්මාණකරුවන් අතිශයෝක්තිය අර පම්පෝරි ගහින්න අතිශයෝක්තිය සුන්දර වූ අලංකාරයක් බවට පත් කළා පවත්නා තත්වය නියම ස්වාභාවික තත්වයෙන් ඉක්මවල වැඩි දියුණු කළා කියන ආකාරය විශ්මිතව පැන්නින් ඉනික් බිති සුරබිලි දුන් රොත්ත අමුතුම හැඩයි දැන්ගේ ළඟ මල් වත්ත හාවා සමග පොඩි දූ වට කරගත්ත කන මැදිරියෝ පෙන්වති දිලි සෙන චිත්ත පීබි අල්ලිස් පෙරේරා කවියා සඳපෑයු රාත්‍රියක සිය දියණිය සමග හිඳමින් රඳපෑයු රැයක් පිළිබඳව මැවූ චිත්‍රය අතිශයෝක්තියෙන් යුක්තයි. ඔබට විභාගයට නියමිත ඔබ නැත්නම් ඔබ හදාරන ගුතිල කාව්‍යයේ අතිශයෝක්ති අලංකාරයේ බොහෝ විට දකින්නට ලැබෙන අවස්ථාව. පුරඹර වසමින් සිටි රඟ කුම්වැනි සුර සෙනගට සුරසුන් පැනවූ වැනි ආදි වශයෙන් එහෙම නැත්නම් අසන රිසින් නයි කැලඔස ලෝයා ඔවුන වෙතම හිඳිනා ගුරු ලෝයා නයින් ගුරුලන් එක තැන හිටපු අවස්ථාවක් ගැන කියවෙනවා. මෙන්න මෙබඳු අවස්ථා අතිශයෝක්ති අලංකාරය හැටියට හඳුනා ගන්නට පුළුවන්. හොඳයි. රූපක උපමා පිළිබඳව අපි රසයේ මැවෙන හැටි අහලා තියෙන වරුණ ගුරුතුමා. හැබැයි සමාසෝක්ති පිළිබඳව අපි ඒ තරම් අහලා නැහනේ. මොකද්ද මේ සමාසෝක්ති කියන්නේ? ඔව්. සමාසෝක්ති අලංකාරය යැයි පෙරදිග සාහිත්‍යයේ හඳුන්වන මෙම අලංකාරයම අපරදිග සාහිත්‍යයේ සංකේතයයි දක්වනවා. එහිදී අපි සඳහන් කරනවා අපේ කවියෝ ඉතාම නිර්මාණාත්මක කවියෝ ගීත රචකයෝ සමස්ත අදහසක් කැටිකොට දක්වන සංක්ෂිප්තයේදුම් භාවිත කරනවා. සමස්ත අදහසක් පුළුල් අරුතක් දනවන්න සංක්ෂිප්තයේදුමක් පාවිච්චි කරනවා. එය අපි සංකේතයක් යැයි හඳුන්වනවා. මේ අපි වඩා හොඳින් තේරුම් ගැනීම උදෙසා එක ගීතයක් වෙත ඔබේ අවධානය රැගෙන යනවා. මේ ගීතයේ දුවේ පුතේ අහද්දී වැස්ස කියන වචනේ එදිලා තියෙන අවස්ථාව පිළිබඳ ඔබේ අවධානය හොඳින් යොමු කරන්න. අධිනීතිඥ රන්බණ්ඩා සෙනවිරත්න කියන අපේ රටේ ප්‍රශස්ත ප්‍රකට ගීත රචකයා රචනා කරන්නේ ගුණදාස කපුගේ විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කොට ගායනා කරන දවසක් පැල නැති හේනේ ගීතය අපි රස විඳිනවා. සමාශෝක්ති අලංකාරය තේරුම් ගැනීම උදෙසා පැල නැති
කාල මහවැහි වැසන්සා තුරුලේ හංගාගෙනමා ඔබ තෙමුණා අම්මේ පායනතුරු හිටිපියවර හිටියා ඔබ අම්මේ හස සුවඳ දිදි දැනුණා මට අම්මේ හොඳයි ඔබ දැන් රසවින්ද මේ ප්‍රසස්ත ප්‍රකට මවුගුණ ගීයේ සඳහන් වෙන වැස්ස යන යෙදුම භාවිත කර තිබෙන්නේ පුළුල් අරුතක් සංක්ෂිප්ත කොට දැක්වීමේ අරමුණෙන් ඔබට ඔය ගීතේ පළමු කොටසේ අහන්න ලැබෙනවා අකාල මහ වැසි කියලා යෙදුම දැන් මේ අකාල මහවැසි කියලා සඳහන් කරන සංක්ෂිප්ත යෙදුමේ පුළුල් අරුතක් ගීත රචකයා ධ්වනිත කරනවා. ඔහු අදහස් කරනවා මේ තාත්තා කෙනෙක් නැති පවුල විඳින ආර්ථික අවහිරතා. ඒ කියන්නේ නැති බැරිකම්, දුප්පත්කම්, ඊගාවට ආරක්ෂාව රැකවරණය අහිමිවීම, ඊගාවට මේ පවුලේ අම්මා තනිව මේ දරුවත් එක්ක විඳින ජීවන අරගලය මේ සියල්ල කැටි කරලා දක්වන්න උත්සාහ කරනවා අර අකාල මහවැසි කියන යෙදුමින්. අනිත් පැත්තට මේ අනපේක්ෂිතව මේ ඛේදවාචකයේ කඩාපාත් වෙන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේට. ඒ නිසා මේ අනපේක්ෂිතව ඇති වෙච්ච මේ කරදර ටික, විපත්ති ටික, අගහිඟතා ටික, ආරක්ෂාව රැකවරණය නොමැතිවීම මේ සියල්ල සංක්ෂිප්තව දක්වනවා. ඒ ගීතයේ දෙවන කොටසේ දකිනවා තවත් වැස්සක්. දැන් ඒ වැස්ස නම් කරන්නේ නින්දා වැසි කියලා. දැන් කියන්නේ නින්දා වැසි වැගිරුණදා බිරිඳකගේ සෙනෙහි ගියා යෝදැලිනේ. දැන් මේ නින්දා වැස්ස කියලා අදහස් කරන්නේ අපහාස, නින්දා, තනතුර හිමිවීම, අප්‍රසන්න කතාවලට මූණ දෙන්න සිද්ධ වීම ආදිය. ඒ සංක්ෂිප්තයෙන් අර පුළුල් අරුත ධ්වනිත කිරීම තමයි මෙහිදී කරන්නේ. මේ ඉතාම මේ ප්‍රතිභාන්විත කවියෙකුට පමණයි මේ නිර්මාණශීලීත්වය කළ හැක්කේ. ඔබට දකින්න ලැබෙනවා මේ ගීතයේ පුරාම විලක්ෂණය මේ සංකේත, එහෙම නැත්නම් සමාශෝක්ති අලංකාරය යොදා ගැනීම. මේ තමයි සරලව සමාශෝක්ති අලංකාරය කියලා අපි අදහස් කරන්නේ. හොඳයි. පද්‍ය තුළ රසමවන තවත් අලංකාරයක් තමයි උත්ප්‍රේක්ෂා අලංකාරය. ගුරුතුමා. ඔව් දුවේ පුතේ. උත්ප්‍රේක්ෂා අලංකාරය කියලා කියන්නේ සචේතනික හෝ අචේතනික වස්තුන්ගේ යම් සිදුවීමක් වෙනත් ආකාරයකට සිදු වුණායයි සිදු වෙනවායයි උපකල්පනය කොට ප්‍රකාශ කිරීම. විශේෂයෙන් අප්‍රාණවාචී වස්තුවක් ප්‍රාණවාචී ගන්වල එහෙම නැත්නම් ස්වාභාවික සිදුවන යම තවත් විදියකින් සිදුවෙනවා යැයි දැක්වීම උත්ප්‍රේක්ෂා අලංකාරය. මං හිතනවා මේ තේරුම් ගන්න අපිට පුළුවන් වෙයි විස්මිදුට අවස්ථාවක් ලබා දෙන්න. පිය සං නොව පිඟු දැල් රැඳී කොපුලි අවසන් නොව වෙන නදටම කුහුලි මදසන් සුන් පියෝවින් සිටි නොසැලී ගජසෙන් සිතියම් ගජසිරි කියලි. ගුත්තිලකාවේ එන මේ කොටස අනුව දැන්දුවේ පුතේ ඇතුන්ගේ හැසිරීම සාමාන්‍ය වශයෙන් සිදුවුණු හැසිරීම. හැබැයි එදා වෙනත් ආකාරයකින් මේ අලි ඇතුන් හැසිරුණායයි කීම උත්ප්‍රේක්ෂා අලංකාරය. මේ තේරුම් ගන්න ඉතා සරල උපමාවක් මම තවදුරටත් කියන්නම්. මගේ හිතමිත්‍ර කවියෙක් එකල
කවියක් ලියනවා. ලොවෙන් හරි අඩලයක් වූ දොළොස් පැයක සිදුවන සැහැසිකම් අමනකම් කෙසේ බලා හිඳි මැයිකයා දයාබර හිරුපියා සැඳෑයම මුහුද වැද මියගිය. ඉර බහින එක සාමාන්‍ය සිදුවීම. හැබැයි කවියා කියන්නේ දොළොස් පැයක් තිස්සේ සිද්ධ වෙන අමනකම් සැහැසිකම් නරක වැඩ මොකටද තවත් බලබලා ඉන්නේ කියලා මුහුද හැන්දෑවරුවේ මුහුදට වැදිලා සියදි විනාසාගත්තා කියලා. දැන් මේක තමයි උත්ප්‍රේක්ෂා අලංකාරය. හඳ ඒ අපි කතා කළේ අර්ථාලංකාර පිළිබඳව. දැන් අපි කතා කරමු අරුණගුරුතුමා ශබ්දාලංකාර පිළිබඳව. ශබ්දාලංකාර යොදාගන්නේ ආදරණීය දූපතේ මේ ශබ්ද මාධුර්ය ජනිත කිරීමේ අරමුණේ. කිසියම් කවියක් අපිට මధుර ලෙස මිහිරි ලෙස රමණීය ලෙස කනට ප්‍රියෝපදවන විදියට ඇහෙනවා නම් ඒක හැමෝගෙම ප්‍රසාදයට හේතු වෙනවානේ. ඉතින් මෙන්න මේ සඳහා තමයි අපි ශබ්දාලංකාර යොදාගන්නේ. අපි ඔබට ඉදිරිපත් කරන පළමු ශබ්දාලංකාරයේ අනුප්‍රාසය. දැන් අනුප්‍රාසය යොදාගන්න ආකාර කිහිපයක් තිබෙනවා. එයින් පළමු ආකාරය තමයි එකම අක්ෂරයක් නැවත නැවත ළඟ ළඟ යෙදීම. එකම අක්ෂරයක් නැවත නැවත ළඟ ළඟ යෙදීමේ නිදසුණක් අපි කැමති ඉදිරිපත් කරන්න. ඔබට මේ මොහොතේ තිරය දිස්වෙනවා. කම් පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නිතඟින් සබා මම් කෙසේ පවසම් එසේ